ස්සාාන ධර්ම දේශනා මම ක්‍රෝධ කරන පරුස්ස නරත වචන කතා කරපු අන්නයට ඉරිසියා කරපු. ලෝබ මසුරු සිතින්. කට්ට කයිරාර්ටික ගතිගුණ වලින් ජීවත්වනාා. මගේ ඒ නපුරු බව නිසාම, නපුරු ක්‍රියානිසාම, නපුරු වචන නිසාම නපොරු මානසිකත්වේ නිසාම මනුලොවිින් චුතව ප්‍රේතලෝකයේ ප්‍රේතියක් වෙලාව පන්නා කොහොමද වැඩේ හැති මිනිස්සු පෙේතව වෙනක්ෙනෙ කෙන බොරුවක්. මනිසු අපාගත වෙනවා කියෙනෙ එක ඕ ප්‍රබන්ධගතාවක් නෙමේ ඉට පස්සේ තිස්සාව විසින්. කවරපාපකර්මයක් හේතු වී. ඔබ මේ විද දුක් විදිරවඳගේ හෙවට පස්සේ මත්තා පිළිතුරු දෙනවා. ඒවගේ මේ ඒ මත්තා කෙන ප්‍රේතියකගේ ඇඟ පුරාමේ පස්ඇවරිලා. අපිරිසිතුයි. හරි හනවා. මොකද මේ ඔබේ සරිරේ පුරාවට පස්තවරලා තියෙන්නේ. ඔබ මොනවගේ පාපකරමයක් කරපු නිසාද මේ ඇගේ පස්තවරගෙනන්නේ. එතකොට මත්තා කියනවා මනුලොවේදී. ලස්සන ඇඳමින් සැරැසුණු තිස්සාාව හා ස්වාමිපුත්‍රයා කතාකරමෙන් සිටිනවා දැක්ක මට මහා එරිසිියාවක් ඇතිවනාා. කෝපයෙන් පස් කෙන එයින් තිස්සාාවට ගැහ්වා. දැක්කද. මන් දවස කොයි දෙන්න ආදරෙන් කතාකරගෙනට අට මතකද. පස්සලින් ම දමළ ගැහ්වා ලඩි හිටිය කියලා. ආංගේ පාපියෙන් කියනවා. සරිරේපුරාදමි පස් තවරගෙනඉන්නේ. දින්නපතා නමුත්තුමු ධර්ම දේශනා ශ්‍රමණය කිරීමට, වස්සාන ධර්ම දේශන අපගේ YouTubeුප් නෑලිකාව, දැන්ම සබස්ක්‍රයිප් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා ජඩප් නාලිකාවස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මාණු ශාසනාව වෙනුවෙන් පින්බාර දායකත්වගෙන කටයුතු කළේ විදේශකතව සිටින බ්්‍රැන්ඩි ගම්පලගේ සෙරියාවදී මහත්මයායි. එතුමියක ප්‍රධාන අරමඩවන්නේේ සැප්තැබර් මස විසි අටවනදින උපන්දිනය සමරණ B.K. අමේසිංහ රුදරිිකු බාල සොහිරාට නිදුක් නේරුගී සේ සහ දීර්ගාශ්‍ය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා ජුටබ් නාලිකාවස්ස ධර්මදානමේ පින් අමක්සිදුකිරමයි අද දේශකයණන් වහන්සේ අතිපූජනීය කැලෙන් යේ අජිත ස්වාමයන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තුදේවතා සද්ධම්මන් මුුණීරාජස්ස සුනන්තු සගගමොක්හදං ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා නමුತස්्य भගವතුು අරಹතුು සම්මා සಂබුද්্धස්्यೆ නමුತස්्य भගವතුು අරಹතුು සම්මා සබුද্धස්्यೆ නමුತස්्य भගವතුು අරಹතුು, සම්මා සම්බුද්ධස්ස چەන්ලීව පරුසා ජාසිං ඉස්සුකිී මච්චරී සටා තාහන් දුරුත්තන් වත්වාන පේතැලෝක මිතෝගතාතිී තුන්ලෝකාග්‍රවු වභග්‍යවත් අරහත් සම්මා සම් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාරවේවා මහා කරුණා ඇති ලොවට අනුකම්පාකොට වදාළ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධරමයටද නමස්කාර කරමි නමස්කාරවේවා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආයමහා සංගරත්නයටද නමස්කාර කරමි නමස්කාරවේවා ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධ වන්ත රුණ පින්නතුන වස්සාන ධර්ම දේශනා YouTubeු නාලිකාව තුළින් අදත් ඔබ සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාල උතුම් ශ්‍රී සන්ධරමය ශ්‍රභනය කිරීමටයි. අද දින මෙම දම් දෙසුම ඔබවිතට ගනීමේදී තම සැදැහැති දායකත්වෙ ලබාගෙන කටයුතු කරන් ලබන්නේ දැනට විදෙස්කතව සිටින බ්‍රැන්්ඩි ගම්පලගේ සිරියාවතී මහත්මිය විසින්. සුපින්වත් ඔබතුමියට එමෙන්ම පවුලේ සිලු දෙනාටම මෙම සිදුකරන ධරම දානමය කුසලය. සියලු යහපත සෙත ශාන්තිය සැනසීම පිණිසම, පවතීවාකිලපී, දම්දිසුම ආරම්වේදීම ආශිර්වාද කරනු ලබනවා. සැදැහවතුනි අද මම ඔබට කියල දෙනවා. ප්‍රේතවිෂය පේතලෝකය ප්‍රේතලෝකයේ සැබෑ තත්ත්වයන් පිළිබඳව. මම ප්‍රේතලෝක පිළිබඳව. ඔබවිත මෙම විස්තර ගෙනීමේදී කුද්දක නිකායේ ප්‍රේත වස්තු කියන ධරම කොට්ටාසය උපයෝගී කරගන්නවා තවත් හස්තසාර් ග්‍රන්තයක් මම උපයෝගී කරගන්නවා පූජනීය රිදියගම සුදම්ම ස්වාමින් වහන්සේ විසින් සම්පාධිත කරම විපාහකන ග්‍රන්ථය ඇසුරු කරගෙනයි ඔබට මෙම කරුණු ගෙන හැර දක්වන්නේ ලෝකය කියල කිව්වට පස්ස අපිට ගෝලයක් මතක්වේ ලෝක ගෝලය. අපි ලෝකය කිවට පස ගෝලයක් ම තක්වවෙන්නේ අපි ලබපු අධ්‍යාපනය නිසා. නමුත් බුදුරජාණන් වහන්සගේ ධර්මය තුළ ලෝකය කියන වචනය හඳුන් වන්නේ කොටස ජීවත්වන පරිසරය කියෙන දහස. දැන් අපි ජීවත්ව මේ ජීවිතරිකින මනුස්ස ජීවිතය. මේ මනෝකයේ ද මනුස්ස ලෝකය. එතකොට ඔබට පෙනෙනවා මේක මනුස්ස ලෝකේ වනාට අපට සමීපව පෙනෙන්නට තවත් සත්තු කොට්ටාසයක් එන්නවා ඒකවුද තිරිසන්. එතකොටේ තිරිසන් සතු ජීවත්තන් ෝ තිරිසන් ලෝකය. එතකොටට මේ ලෝකයේ ඇතුල්ල මිනිස්සු ඉන්නවා තිරිසන් සත්තු ඉන්නවා. ඒවගේම මිනිස් ලෝකයටම සමීපව පෙට නොපෙනුනාට තවත් පිරිසක්කන්නවා ඒ පිරිස් තමයි ප්‍රේතයන් කෙල කියන්නේ තවත් ලෝක තියනවා පෞකරණන සත්ත්වයන් උපදින්න අඩියම තලය පහළම තලය නිරය තවත් භයානක දුගතියක් තියෙනවා අසුර අපාය කියලා අසුර ලෝකය බහුලව පින් කරන අය උපදින ලෝකයක් තියෙනවා ඒ දිව්‍ය ලෝකය ඒවගේම බහුලව බණභාවනා කරන අය උපදින ලෝකයක් ති නවා ඒක බ්‍රහ්ම ලෝකය. එතකොට මේ ලෝකය කියන වචනය හඳුන් වන්නේ ඒ ඒ සත්වයන් ජීවත්වන පරිසරය. මොනවදේ පරිසර මිනිසුන් ජීවත්වන පරිසරය මිනිස් ලෝකය. තිරිසන් සතුන් ජීවත්වන පරිසරය, තිරිසන් ලෝකය. ්‍රතියන් ීනර ප්‍රේතලෝක අසුරයන් ජීවත් වන පරිසරය අසුරලෝකය දෙවියන් ජීවත් වන පරිසරය දිව්‍ය ලෝකය බ්‍රහ්මයන් ජීවත්වන පරිසරය බ්‍රක්්ම ලෝකය අදපි කතා කරන්නේ ප්‍රේතලෝකය පිළිබඳව ප්‍රේතලෝක දොළහක් තිබෙනවා මොනවද ප්‍රේතලෝක දොළහ அக்க සෙම සොටු ආහාරකොට ඇති වත්තාස නම් වූ ප්‍රේතලෝකය එතකොට පළමු ප්‍රේතලෝකයේ මොකදද තත්ත්වය සෙම සොටු තමයි ආහාර හැටියට ගන්නේ එතකොට ඒ ප්‍රේතලෝකයේ නමමකක්ද වත්තාස අක දෙක මිනිසුන්ගේ සහ සතුන්ගේ මලකුණු ආහාරකොට ඇති කුණ පාස නම් ප්‍රේතලෝකය. එතකොට දෙවන ප්‍රේතලෝකය කුමක්ද මිනිසුන්ගේ සහ සතුන්ගේ මලකුණු ආහාර කරගෙන ජීවත් වෙන්නේ. එය නමින් හඳුන් වන්නේ කුණ පාස ප්‍රේතලෝකයේ හැටියටයි. අංක තුන්න. අසූචි ආහාරකොට ඇති ගූත කාදකනම් ප්‍රේතලෝකය. එතකොට ඒලෝකේ තත්ත්වයම කදද. අසූචි ආහාර කරගෙන ඉන්නේ නමමකද්ද ගූතකාදක ප්‍රේතලෝකය. හත්‍රවිනිකාරණය කටින් නික්මෙන්න වූ ගිනිදැල් ඇති අගගි ජාලමක නම් ප්‍රේතලෝකය. කටින් ගිනි දැල් පිට වෙනවා. එතකොට ඒ ප්‍රේතලෝකයේ ඉන්න අය වහඳුන් වන්නේ අග්ගි ජාලමක ප්‍රේතයන් හැටියට අග්ගි ජාලමක ප්‍රේතලෝකය පහා. ඉදිටු මලකය පමණ මොකයක් ඇති මහා සැලියක පමණ බඩ ඇති සුචි මක ප්‍රේතල ෝකය එතකොට මේ ඉදිිකට්ටක ර නූලධන කොට සට කියෙන ඉදිිකටු මල කියලා එතකොට ඉදිකටු මලකතර මොකයක් තියෙනවා.මහා කළගෙඩියක් තරම් උදරයක් තියෙනවා. මේ සත්ව කොට්ටාසි හඳුන් නන්නේ සුිමක ප්‍රේතලෝකය සුචිමුක පේතයන් හැටියට හයවන කාරණය සාගින්නින් සහ පිපාසයේ නිරතුරු පෙළෙන බැවින් ආහාරපාන ආශාාව පෙළෙනයි තන්හා්ටික ප්‍රේත ලෝකය කුසගින්නයි පිපාසයයි නිතර නිතර් නිතර නිතර තියෙනවා ආහාරපාන ආසාවිම පෙළෙනවා අන් හාට්ටික ප්‍රේත ලෝකය හත ගින්නේ දැවිච්ච කනුවක් මෙෙන් වියලීගය ශරීර ඇති සුනි්ජාමක ප්‍රේතලෝකය ගින්නේ දැවිච්ච කනුවක් මෙෙන් ප්‍රේත ශරීර වියලිලා කරවෙලා තියෙන්නේ නමින් හඳුන් වන්නේ සුනි්ජාමක ප්‍රේත ලෝකය හැටියට අට ආයුද්ධ වැඩ තියුණු තමාගේම ශරීරයම කැපෙන්න නිය ආදී ශරීර අව්‍යාව ඇති සත්හංග ප්‍රේතලෝකය. එතු සත්තංග පේත ලෝකය ස්වභාවේ තමයි තමන්ගේ ශරීරවයාව පිහිටල තියන්නේ හනි කිනිසි කඩු පිහි වගේ. එතකොට තමන්ගේම ශරීරය තමන්ගේම අවයවනිසා කැපිලා කීතු කීතු වෙලා යනවා. ඳන්න්නේ සත්තංග ප්‍රේතලෝකය හැටියට නවන ප්‍රේතලෝකය පරුවත වැනි විශාල ශරීර ඇති පබ්බ තංග ප්‍රේතලෝකය එතකොට ඒ ප්‍රේතයන්ගේ ශරීර මේ මහා පරුවත කඳු වගේ විශාලයි බලන්න මේ අපි නොප්පෙනෙන්න නොදන්නා දේ වල්න්නේ ධාවන ප්‍රේතලෝකය පිඹුරන්ගේ ශරීර වැනි අජහරංග ප්‍රේතලෝකය පිමරන්ග වගේ සරීර දිගශරීර තියෙන්නේ එතකොටඒ ප්‍රේත ලෝකයේ හඳුන්ුවනි මොන නමින්ද අජහරංග ප්‍රේතලෝකයේ හැටියට එකොලොස්සන ප්‍රේතලෝකය විමානවල ඉපද සැපදු දෙකම කලින් කල විඳින්නා වේමානිික ප්‍රේතලෝකය යම් සැපේකුත්තිනවා දුකත් පිඳිනවා. ම මහදඒ ්‍රේතලකයේ වේමානිික එමත විමානිික ප්‍රේතලෝකය. අවසාන ප්‍රේතලෝකයේ අංක දොළහා කැලෑවල වාසය කරන්නා වූ මහත් ඉරදි ඇති මහිද්දික නම් ප්‍රේතලෝකය ති මේේ මහිදික පේතුෝක විස්තර හරි ලසට පේතවත්වේ විස්ත්‍රර කරනවා. අංකුරකින් රජජුරුවන දවසක් ප්‍රේතයෙක් මොන ගැහෙනවා. ඒ ප්‍රේතාව රජතුමා ඇතුළු පිරිසහිතනවා දෙවී එක් කියලා. පේතාව අර්ගෙනයන් හදනො තමන්ගේ රාජධානියද. ප්‍රේතියා තමාගේ ආනුභාාවය විස්තර කරනවා. ඔම දෙවි කෙනෙක් වගේ ආනු භව සම්පටණයි කියනවා. තමුල්ලට බැකිනෝ මා වර්ගණයන්ඩ. තමුල්ලා දැම් මේේ රුක් සෙවන ඉඳල්ලා. යම් පිහිටක් සෙවනක් සිසි ලසක් ලැබුවන තමන්ට සෙවන දුන්න ගසේ. තු ඉ මදිින්නට හොඳ ඒ එකක අත් පුරුස වැඩක් කියල ප්‍රේතියා බණක් කියනවා. රජ්ජුරුවන් ඇතුළු පිරිසට. රජ්රුව සත්පුරු සයි. රජ්ජුරුව පේතතියාගේ බණට පහාදිනවා. ප්‍රේතියාගේ බන්ට පැහතිලලා රජරූ සම්පූර්ණම අධර්ම ක්‍රියා අතහැරලා. ධර්මයකරා පැමිණිච්ච විස්තරයක් කුද්ධකනිකායි අංකුර පේතවත් වී හරි ලස්සන්ද විස්තර වෙනවා. තයගෙන සාපිනතුනී. මෙවැනිමේ විස්තර අපිට දැනගන්න ලැබෙන්නේ. ුදු කෙනෙක් ෝකට පහලවෙල්ලා මේ නොපෙනන විස්තර හෙළිදරව් කිරීමනිසාමයි. රහතන් වහන්සේලා මේ විත අපට හෙළිදරව කිරීම නිසාමයි නැත්තම් මේ එකකමිකම් ප්‍රබන්ධ කතාටිකක් විතරයි. ලෝක නිකග මයා බන්ධන වගේ කතාතීෙනවන්. ඉති අපිට මේක පරිබාහර විස්තරයක් විතරක් බවට පත්වෙනවා අ බුදුරජාන් වහන්සේ සහඒ රහතුන් මේක ලෝකෙට හෙළිදරව් නොකරන්න. එතකොට මංගට මුලින්ම කිව් ඇතතුකට මේ ලෝක කලා කියන්නේ. සත්වයන් ජීවත්වන පරිස්සරයේ කොට්ටහසේ කියයන අදහසින්. තවත්තින්නෝ මේ ප්‍රේත වර්ග මස්පිඩුවැනි සරීර ඇති ප්‍රේතයෝ. ඇට සැකිලිබඳු ශරීර ඇති ප්‍රේතයෝ. කටින් දුගදහමන්න පූතිමක ප්‍රේතියන් ආදී බොහෝ ප්‍රේත කොටස් සින්නවා. ලක්කන කියන රහතන් වහන්සේ ප්‍රේතයන් විසියෙක් දෙනෙක් දැකල තියෙනවා. වරින්වර. සස මේ සිද්ධි තියෙන්න මේ ලක්කන සයුක්තය කියන සංයුක්තනකායේ කොට්ටාස තියෙනවා ලක්කන කෙන රහතන් වහසේ ගිද්ජකූටේ වැඩඉන්නකොට ආකාසේ සැරිසරණ මේ අත්භූත ප්‍රේතියන්ගේ විස්තර. ති බුද්ධ දේශනා කියවා ඇති කෙනෙක්ට මේවා නැවත නැවත දැනගැනීමට ලැබීම සතුටට කාරණයක්. ඒවගේ, ප්‍රේතවස්තු කියන ධරම කොට්ටාසේතුලෙු හන් එෙනවා මේ ප්‍රතියන්ගේ දුක්වර කතා පිළිබඳව. මම ඔබේ දැනුවත්වීම පිණිස ප්‍රේතවස්තුවි ඳහන් කතාගේපයක් ගෙන හැරදක් වන්නම්. ඔන එක්තරා පේතවස්තුයේ කතාවක් තියෙන මත්තා කියල පේතවස්තුවක්. පෞකං කරපු කාන්තාවකගේ විස්තරයක්. භූත කියන පුතාගේ, පියාට බරිින්දෑවරු දෙන්නෙක් හිටියා. එක බිරිදා කරීයට මානුෂීය ගුණ දරමොලින් සමන් විතයි. අනිත් බිරිද නපුරුයි එකල ඉන්දියාවේ පැවැති සංස්කෘතිය. ඇතැම්පුරුෂයන්ට බිරිින්දෑඇවරු හතර දෙෙනනා ඉඳල තියෙනවා. අපේ ලාංකීයේ බුදු සමාජයට මේක නිකං අමුත්තක් හැටියට දැනුනාන්ට එකලේ ඉන්දී සමාජට එක මුත්තක් නෙමේදැ අපේ සමාජය වත් පෙර තිබිලතිනවා මේ එකගේ මගුල් කෑම කියලා. එකයන් න ස්වාමියයාට පෝෂණය කරන්න පුළුවන්නන් බිරිින්දවරු දෙන්නක්ව නත්තු කරලා ති නවා ඇතැම් අවස්ථා තිබිලති නො මේ අක්කයි නංගෙයි දෙන්නවම එක ස්වාමිය විසි නඩත්තු කරනවා. මෙ ඒ සංස්කෘතියි. ඉති අද අපේ පවතින සමාජක්‍රමයට මේවා ගැලපෙන්නේ නෑ. අියම්බන්ධතා එමට තියනවා යිවන ීති්‍යාන කුල නෑ. ඒව සභ්‍යත්වයෙන් යුතු සම්බන්ධතා නෙමෙයි ඒ සම්බන්ධ තුලින් අපිට බොහෝ විට පවරැස් වෙනවා. එකත් අපි තේරුම් ගන්නට ඕනි. ඉතිං අර මානුෂීය ගුණ දරම ඇති බිරින්දට අ දෘෂ්ට බිරිඳ මොද කළලේ පුළුවන්තරන් හතුරුකාං කරලා. හතුරුකං කරලා හතුරුකන්කිරීම නිසාම දූෂිත හිතින් ඒ තැනැත්තිය මානුෂීය ගුණදරම ඇති කාන්තාවට පෙර කලුරිය කලා. කළුරිය කරලා උපන්න කොහෙද. ප්‍රේතයෝනයේ ප්‍රේතලෝකයේ ප්‍රේතලෝකයේ ඉපදිලා අ මානුෂීය ගුණදරමමුල්ලින් සමන්නුත්ත ඒ තැනැත්ති න තිස්සා. තිස්සා ඉදිරයේ පෙනීන්නවා. දෘෂ්ටසිත මියගිය තැනැත්තියගේ නම මත්තා. ඒ මත්තාගේ නමින් තමයි පේතවස්තුව කතාව හඳුන් වන්නේ. ඇයන මේ කතාවට මුල්ුවවෙන්නක්. මත්තා පෙරේති තිස්සාාවට මෙහෙම කියනවා. හරි ඊට කලින් තිස්සා වහනවා ඔබ අපි අතර ඉදල්ලා මේ දුක්කිත ප්‍රේතුලෝකයේ උපදින්නට හේතුවමොකක්ද. එතකොට ඒ පේති මෙහෙම ගාතාවක් කියනවා එකනඇ විස්තරේ කියනවා. මං එකතම ඇද මමාත්තුකකා ගාථාව වැඩිටත බාගත්තේ. චන්ඩිව පරුසා ජාසිං ඉස්සුකී මච්චර සටා තාහන් දුරුත්තං වත්වාන පේත ලෝක මිතෝ ගතා කියලා ගා තවක් පැවසුවා. ඒගාතවිතේරුම මම ක්‍රෝධ කරන පරුස නරක වචන කතා කරපු අන්නයට ඉරිසියා කරපු. ලෝබ මසුරු සිතින් කට්ට කයිරාර්ටික ගතිගුණ වලින් ජීවත්වනා. මගේ ඒ නපුුරු. බව නිසා නපුරු ක්‍රියානිසාම නපුරු වචන නිසාම නපුරු මානසිකත්වය නිසාම මනුලොවිින් චුතව ප්‍රේතලෝකයේ ප්‍රේතියක් වෙලාව පන්නා කොහොමද වැඩේ හැති. මිනිස්සු පෙරේතුව වෙනෙනක ම් බොරුවක් නෙමේ මිනිස්සු අපාගතවෙන වෙනක ඕ ප්‍රබන්ධ කතාවක් නෙමේ හිට පස්සේ තිස්සාව විසින්. කවරපාප කර්මයක් හේතු වී. බ මේ විදර දුක් විදිනින වදක ලෙවට පස්සේ මත්තා පිළිතුරු දෙනවා. ඒවගේ මේ මත්තා කෙන ප්‍රේතියක ඇඟ පුරාම මේ පස්තැවරලා අපරිසිතුයි හරි අහනවා මකද මේ ඔබේ සරිරේ පුරාවට පස්තවරලා තියෙන්නේ. ඔබ මොනවගේ පාප කරමයක් කරපු නිසාද මේ ඇගේ පස්ත වරගනයන්නේ එතකොට මත්තා කියනවා මනුලොවේ ඉද්දී ලස්සන ඇඳුමින් සැරසුුණු තිස්සාාවහා ස්වාමිපුත්‍රයා කතාකරමෙන් සිටිනවා දැක මට මහා එරිසිියාවක් ඇතිවුණා. කෝපයෙන් පස්ගෙන එයින් තිස්සාාවට ගැහ්වා දැක්කද. මන් දවස කොයි දෙන්න ආදරෙන් කතාකරගෙනට අඩ මතකද. පස්සලින් මම දමළ ගැහ්වා. ලටි හිටපිය කියලා. ආගේ පාපියෙන් කියනවා. සරීරේපුරාදමි පස් තවරගෙන ඉන්නේ. ප තිස්සාාව විසින් අහනවා. කවර කරමයක් නිසාදරභමේ සරීරේ කහකායින්නේ. එතකොට කියනවා ප්‍රේතිය මනුලොව මත්තා නමින් සිටිය ඇදී. කහමිලියා ගෙඩි ගෙනවිත් තිස්සාගේ නිද්ධිය අහනේ ඇතිරවා. දවසත් යමුනගා පලානෙලන්ඩ කියලා තිස්සාවත් එක්ක මත්තා ගියා. තිස්සාාව පලාන ලදී මත්තාමකොති කර. හමිලිය නෙලුවා. හරි ඊට පස් ඇදැයි තිස්සාාවට වැරදක්හිතෙන්නේන. ඇද මූුණට හිනාව දාලා හිතින් දෘෂ්තකං කරන කෙනාව අල් අන්ඩබෑ. දශනිකව තරහයවෙල්ල බනිින කෙනාව අල්ලඩ පුළුවවා. හැබැ යටින් හතුරුකං කරන කෙනෙක් වල්ලනවා කියනක ලේසිනේ. ඒ කෙනා තමයි තිශේ භයානක. තරාහගිල්ල මුණට බනිින කෙනව පි දන්නවා. මෙයා මේ බැන්න මේ හොන්ඳයි. සමහරුනෑ මූනට ඕ හිනාවෙල්ලා ඉන්න තැන ගුණ කියලා දියේ යටින් ගින්දරගෙන යනවා පුළුවන් තරන් දෘස්තකංක කනු න අපපුරුකං කරනවා. ජීවිතහානි වුනත් මේ වගේයගේෙන් සිද්ධවේඩ පුළුවවා. තරකිව්වා නුඹ පලානෙ ලද්දිී ම කහමිලිය නෙලලා නුබ නිදියන යහනේ මම ඇතිරුවා. ඉට පස නුබ ඇවිල්ල මහන්සියට ඒ ඇද හාන්සි වුණා දිගෑ ඇතුුණා. තිකක් කලා ඇනකට නොබ එහෙට මෙහිට මෙහැරිහැරි හඩ ගත්ත ඒක දැකළමං හිකි හිකි ගාල හිනා වුණා. ඒ කරමේ විපාක නිසාදම ප්‍රේතියක් වෙලා කහ කහඉන්නවා මං අද මේ කසාන රෝගෙන් විඳනවා විඳවනවා. ඒ කරම විපාකී නොමේට මේ කසාන හැද දෙට හේතුව. ඉට පස ඉස්සා වහනවා ප්‍රේතිය. නොමේ ඇගේ නූල් පොටක් නෑ. නොම නගනවෙයින්න නිරුවතින් ඉන්නේ. ඒ කුමක් නිසාද එතකොට පේතිය කියනවා මත්තා නමින් මනුලොව සිටිද්ද. මිනිස් කතක්කු සිටියති. මම වස්ත්‍ර සොරකංකල පවෙන් දැ නිරුවත්ව ඉන්නවා. දැම්මට නූල් පොටක් නෑ මංන්න හරි ලැජ්ජාවෙන් කියනව. තිස්සා වහනවා ප්‍රේතියද කුමක් නිසාදම මේ නුබේ සරේරයෙන් අසුචි ගඳහ මන්නේ. නබෙලගහරි ගඳයි කියනවා ක්ක ගඳයි කියනවා. ඇයි අන න ගේ චරම ස චිගද. අපසන්න ගඳක් කමන්නේ. එතකොට කියනවා මීට පෙර ජීවිතයේදී. ස්වාමි පුත්‍රයාගේ අනික් බිරිඳගේ සුවඳවර්ගද. මල්මාලා වන්ද අගනා වෙල උන්ද අරගෙන මම තරහට අසූචි වලේ දැම හිටපිය. තොපිමේ සෙන් කොලෝන් පෞඩ ගාගෙන ප්‍රතිකෙලීයේ දෙටනේ මල පවුල් ක්ඩනේ හිටපිය කියලා මංගේ සුව විලූන් පුියරවර්ග මල්මාලා ක්කොමාරගෙන අසූචි වලක දැම්ම. ඒ පාපියෙන් කියනවා මගේ ශරීරින් දැම්මේ අසූචි ගඳ හමන්නේ වස පිනතුන මේ විස්තර හලා තිස්සාාවට හරි අනුකම්පයි ඇයි මානුසිය ගුණ ධරම තියෙන තැනැතියක්න තිස්සාමකොද කළේ උතුම් ස්වාමින් වහන්සේලා අට නමක් තම නිවසට වඩක්මෝල සාංගික දානයක් පූජා කලා ඒ රැස්කරපු උත්තම දානමය පින තමන්ගේ ඒ ඥාති සහෝදරිය වන ප්‍රේත ලෝකයේ දුක්විඳන්න. මත්තාට අනමෝදන් කළා පින් අනමෝදන් කළ සැනින් මත්තාට දි්‍යසැපවගේ සැප ලැබුණ කියනවා. දි්‍යස පවගේ සැපලබන කෙනගේ දහස් කරන පේත ෝකෙන් අත්මිදුන කියන කනෙමි. දුගතියකට වැටිච්ච කෙනෙක්ක පින්දීලා දුකතියෙන් අත්මදු වන්ඩ බෑ. හැබැයි ඒ දුක්විඳන ජීවිතී සැපුවත් කරන්න පුළුවන්. ඒ අපි හිතර ගණඩ ඕනි. බලන්න අපේ ජීවිතවල අපි මේ හිතාමතාහාරි නොදැන නොහිතාහාරි කරන දේවල් වලින් අපිට විඳවන්ඩ සිද්ධ වෙනවනේ. මේක හොඳ තත්ත්වයක් නෙමේ මේක සෝචනීය තත්ත්වයක්. ඉටබස්ස මෙහි තවත් විස්තරයක් තියෙනවා මේ සරීරය රත්තරම් පාටයි. රන්වන් සිරුරක් හැබැයි තිරිසන් හිසක් තියෙන්නේ ඒ තිරිසන් හිස හරියට ඌරෙක්ග්‍ය වගේ මේ කතාාවෙනම සූකර මොක පේතවත්ව ූරෙක්ගෙ කට ූරෙග්‍ය ඔලුව ඇඟ රත්තරම් පාටයි බලමු ඇඟ රත්තරම් පාට වඩත් හිස ප්‍රදේශය මූ ප්‍රදේශය ූරෙග්‍ය වගේ වඩත් මොකදද බලපාපු කරමය කියලා නාරද කියල ස්වාමන් වහන්සේ ෙනමක් මෙන මේ ප්‍රතතියව දැක්ක රකව දැක්ක. දැකල නාර්ධ ස්වාමිනාසේ හනුව නුබට රන්වන් ශරීරයක් තියෙනවා. ඌරෙග්්‍ය වගේ ඔළුවක් ඌරග වගේ කටක් තියෙනවා. නබ පූර්වේහි මොනවගේ අකුසල කරමයක් කරපු නිසාද මේ විදිහ ජීවිතයක් ලැබුණේ කෙ ඇහවා. එතකොට සූකරමුක පේතයා පිළිතුරු දෙනවා ස්වාමීනී. ්‍රාශ්‍යප භාගතුන් වහන්සේගේ ශසනය මම මහන වෙලා හිටිය. ස්වාමිනිිව මහනවෙලා කයෙන් සිල්වත්ව හිටිය. ක්‍රියාවෙන් ම පෞව්කංකලේ නෑ. එක නිසා ස්වාමිනී ක්‍රියාවෙන් පිංකරපු නිසා මගේ ගත රන්වන් පාටින් බබලනව. එතකොට නොබේ හිස ප්‍රදේ මොකද ඌරෙක්්්‍ය වගේ කට මොකොද ූරෙක්්්‍යව වගේ ලෙවා ස්වාමීනී. කයෙන් සංවරුව සිල්ටක්කර මගේ කටහොඳ නෑ. ගගේ කටහුොදනැති නිසා ම ොකද කලි සිල්ලොත්තුන්ට ගුණොතුන්ට බැනවදන ආකරෝස පරිබව කළලා නින්දා පහස කල්ලා සද්ධාව ඇතිකර ගත්තනෑ. මොකේ නමැත්ති ආයුදේෙන්මං අනිත්තයට පහරදුන්න. ස්වාමීණී. ඒ පාපයෙන් බුද්ධාන්තරයක් ගෙවිලා ගිහිල්ලත් බුද්ධසාාසනය ගෙවෙලා ගිහිල්ලත්. තාමත් මම ප්‍රේත ලෝකයේ ප්‍රේත යෝනියේ දුක්විදිදවා. ස්වාමිනි දැම් මට ලැබිල තියෙන්නේ ඌරු කටක්. ඌරු හිසක් මෙන්න මේක තමයි කිනොමං කර ගතා කුසලේය. සමහර වෙන්නවා කාවත් නසන්නෑ වනසන්න ගාතනය කරන්නේ. අන්සතු දෙයක් හොරකම් කරන්න එත් නැෑ. කාමේ වර්දවා හැසරෙන්නෙත් නෑ පැවිත් දෙෙක් නම් බඹසර කෙලෙස ගන්නෙත්නෑ මුත් ක්‍රියාවෙන් හොඳ වනාට වචන වලින් අසූචි වලවල් වගේ දුරගන්දේ හමන වචන කතා කන්න අය නැද්ද ගී සමාජෙත්තින්නවා පැවිදි සමාජෙත්තිඉන්නවා කට හොඳ නෑ. කටහොඳ ඇතිවීම නිසාම කොද වෙන්නේ. සූකරපුුක වගේ ප්‍රේතියන් බොඩු පත්වන්නට ඒ කරම විපාකය හේතු වෙනවා තවත්තු ස්තර ඇත්තිේනවා මේ කේලාම් කීමේ ආදීනව නිසා කියලාම් කීමේ අකුසල කරම විපාක නිසා ප්‍රේතියන් අතරථගේ විස්තරයක් ඒකත් දැකර නාර්ධ කියෙන ස්වාමින්හන්සේ නාර්ද ස්වාමිනාස දැක්කා පූතිමඛ කිය ප්‍රේතිෙක් පූතිමොක කියලා කැනම අසු්චි ගඳයි මොකය පනිකරම කටකුණු වෙලා පනුව වැැක්කරෙනවා දෙවියක්ග වගේ ලස්සන බබලන සරීරයක් දුගද හමන මුක්කයක්. පණුවෝ ඒ කටින් හැලෙනවා. කටහරනකොට පනුව හැලෙනවා. ඒ පනු හැල්ලමකෙන කොබ දැකලයි දෙැමන මීයු පූසු නේද බල්ලු බලල්ලු මැරවට පස්සේ ඕන අපිට හොයා ගණ්ඩබෑ. උන ගඳයනකොට බලනවා. අපි හෙම් මෙහි බලනකොට වෙන්න පණුව නල්ියනවා බත්තඇට වගේ සිලි සිලි ගාල හැලෙනවා. ආනෙ වගේ විස්තරැක් කියන්නේ කටාරිරනකොට. සිලි ාලා පනුව වැටෙනවා පනුව හැලෙනවා. ඒ පනුව කට සිදුරු කරගෙන කනවා. එක කියදදිත් අපේ නිා ඇගේ හිරිවැටවන නද ැ පනුව විසින් න මේ කට සිදුරු කරගෙන කනවා කෙලකිව හ. මෙහම වෙන්නට හේතුව මොකදද කෙලා ඇහුවා කවු දැහැවේ නාර්ධ රහතන් වහන්සේ. එතකොට පූතිමක ප්‍රේතතියක් කියනවා මම. ීට පෙර පැවැති කාශ්‍යප සම්මා සම්බුදධ ශාසනය තුළ මහනවෙලා හිටියා. ක්‍රියාවෙන් සංවරයි. ක්‍රියාාවින් සංවරුණාට මම මගේ විහාරස්ථානය ගැන ලෝබසිතින් හිටියා. මගේ ආවාසයගන ලෝබසිතින් ඉඳල්ලාම කේලාම් කියලා භික්ෂූන් දෙනමක් බේදවින්න කලා. පන්සලට ආසාවිෙන් ක්ෂූන් දෙනමක් කෙටෙව්වා භික්‍ෂූන් දෙනමක් අසමගි කලා අන්න ඒ පාප කරමයෙන් මම මැරල ගිහිල්ලා නිරේ උපන්නා නිරේ විඳල විඳල බිඳල විඳල්ලා ඉතිරි කර්මයගේ වඩ දෙැම ප්‍රේතෙක් වෙලා ඉන්නවා කේලාම්කීපු අකුසලේ නිසා මගේ කටාරනකොට දැන් පනු හැලෙනවා මගේ කටිං මගේ කටහාරගෙන පනුව කනවා විතර කියනකොටත් මේ සිද්ධිය වෙලා තියෙනවා එතුට බලන්ටක මේ අපි නොහිතා නේද ධරමයක් තේරුම් නොගෙන කරන පෞකංවල විපාක අප පස්සෙෙන් පන්න නැහැටි දැන් කෙලීමම පෙේත ලෝකර ග නම අකුසල් කරම විපාකයෙන් අසමග කිරීමේ විපාකයෙන් කේලාම්කීමේ විපාකයෙන් මකොද උනේ නිරේග නිරේගිහිල්ල ආය මනුස්ස ලෝකට වන්නේෙමේ නිරේෙන් ආවේ කොහටද ප්‍රේත ලෝකට බූතිමුක කනුවේච්ච කටක් පනුව වැක්කරෙන කටක් පනුව හිල්කරගෙන හාරගෙන කන කටක්. අබූ පින්වතුන පරිස්සංවෙඩ. තේන ක්‍රියාාවම් පරිසංවෙඩ පුළුවන්. නමුත් වචනවලින් පරිසංගෙන කෙන කමාරුිය. වොන තවත් තිස්ත ඇත්තින මේ බොරු කියලා දියවරපු තැනැත්තියක් ගැන කතාවක්. සැවැත්නුවර ආසන්න ගමක විික්ෂූන් අට නමක් හිටිය. එතකොට පංච පුත්‍ර කාදක ප්‍රේතිය කියල මේ ඒ විස්තරය තමයි දැමේ කියන්නේ. දතකොට පංචපුත්‍ර කාදක ප්‍රේතිය විික්ෂූන් ඉද්‍රිය පෙනී හිටියා. දැ ඇටසැකිලි ප්‍රේතියක් නූල් පොටක්නේ දකිින්ඩ බයයි විරූපී පිළිකුල් සභාවයෙන් යුක්තයි ඒ සරීරයෙන් පුදුම කුණු ගදක් කමනවා ඒවගේ මැස්සු පිරිලයින්නවා බූත සරීරයක් ඇය උදේකාලෙ දරුවන් පස්තනෙක් වදනවා දැ බඩගින් ඉන්න පිපාසෙන්නේ ඇය වදන ප්‍රේත දරුවන් ඇය විසින්ම කාලදානවා හරි ඒවගේම සවස්කාලෙත් දරුවන් පහක් වදවා ඒ දරුවන් පස්තනම ප්‍රේතිය විසින් කාලදානවා. මේකට හේතුව මොකක්ද දැන් ප්‍රේතියන් විසින් දවදන දරුවන් ප්‍රේතියන් විසින් කාලදානවා කෙනෙ අපටික අබුතු එකක්න. අපි මේ ජීවිතයේ නොදැක්ක අත්භූත විස්තරයක්නේ. ඔබ දැකල්තියන බැල්ලිය එකන බැල්ලියන් විසි. එමන්තම පූසියන් බැලලියන් විසින් පැටව් වදල්ලා. ඒ පූස් අම්ම පූස් පටංුව කනවා ඒකන කොට අදකීමම් ඇතිනේ දෙහෙම විස්ත්‍ර තියෙනවා ආගේ වගේකක් මෙතන තියෙන්නේ. බලන්ඩේ ප්‍රේතිය පැටව් වදල කනවා. ප්‍රේත පැටව වදනවා කනවා කොච්චර අමිහිරී අහගනන් අමාරු විස්ත්‍ර අද් කල බලඩකු මොකත්ද මේකට හේතුව මේකට හේතුව ඇය සැමියාගේ අනික් බිරිඳගේ දරු ගැම හෙලන්ඩ කටයතු කලා. විස්තරේ මෙහෙමයි. දැන් ඔන්න මංගර් මුලින්මකිවේකයි ඉන්දියානු සංස්කෘතියෙන නඩත්තු කරන්න පුළුවන්න විවාහයන් කේපයක් කරගන්න පුළුවන්. ඇතැම් මාර්ගපල් ලාබී ගිහි ශ්‍රාවකයන්ට බිරිදෑවරු තුන් දෙෙන හතර දෙෙන ඉද තිරෙන පිතත් වේසාාි උග්ග වේශලිකොග් සිටතුමාට බිරිඳෑවරු හතර දෙනෙක් දල තියනවා. සූත්‍රපිටක සඳහන්න නවා. ේශාික ග සුත්‍ර හරි පැහැදිිව තියෙනවා. ත මේකත් එහෙමයි බිරිඳ ඇවරු දෙන්නෙක් කිටියා. පළඹ බිරිදට දරු සම්පත් ලබන්නට ඒ හැකියාව නෑ දැතකොට දරු සම්පත් නැතිවීම ගැන ගොඩක්ම වදවෙන්නේ ඒ විවාවෙච්ච යවලට වඩා ඒ අයගේ ඥාති ඒ අයගේ පැත්තෙන් ඒ දේවල් ඇතැම්විට සාධාරණයි. ඇතැම්විට අසාධාරණ වෙන අවස්ථාවලුත් තියෙනවා සමකති කළේ වත් බිරිඳදක් හැඳගෙනවා. අවුරදක් කමර කනට ඇය ගැබ් ගත්තා දැ දරුව හම්බුුවෙන්ට දැන් හැමඳෙනනාගේ අමධානය කාරද අ අර බඩදරු අම්මට දැඟයාට කෑ මහදල දෙනවා විවිධ බී හදල දෙනවා ආදරින් කතා කරන්නවා සත්කාර කරනවා සනිහස්සයි දැන් අරයාව කවුරුත් ගණන්ගන්නේ. ඇතමට යානේද පෞ්කාර්ත නැත්තියක් වාසනමත නැත්තියක් දරුවෙක්වත්ෑ. ට ි කරන්න රි ැත්තයක් කල ෙේති ඇනුම් පද කියන්නට හිට පස් කරන්න ති හෙම මේ මාජයේ අය දුරලතාවේ තියෙන තැන්ට ගහල 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 එයාව බිම වට්ටල දානවා නැත්තත් නැති කරල දානවා එතකොට ඒ බැනුම් අහන කෙනාට ජීවිතය නැතිකරගණඩ තරා මානසිකත්වයක් ගොඩ නැගෙනවා.ඒවගේ මේ දු්බල මිනිස්සු අපි මේ ජීවත්තන සමාජයේ අදටත් ඉන්නවා. ඇති මෙතුමිට දැන් හරි තරහයි. ඉතරි ඉරිසියයි ඔඹ දරුව වදඩනේ පි කළමුකොතු කළ දැගොන්න ර ංග කලිකවගේ දැන් දුෂ්ට කෙනා හොඳ මූුණ පෙන්න්නගෙන තමයි විනාශ කරන්නේ නංගයේ මං යාටමි කෑමක් හැදුව කියල ඔන්න අබරල දුන්න වහදාලා අන එ්ටික දවසගේ දරුගැබ විනාස වුණා දෙවිනි දවසත් කලා හරි දෙවිෙන දස්කලේ ඊ ළඟවතතාාවයත් දැගන්න පලවෙෙන දරුගබ වැටුණා ඉතින් අවාසනාවක් කියලා ටික දවසක් ගිය ආයිමත් දරුවෙ කුස පිලිස්ත ගත්තා දෙවන අවස්ථාවත් එහෙම දෙයක්ම කළ ඉටරි පස තුංගනවස්ථාව නැවතත් දරුවයක් පිසඳ ගන්නකොටට ඒ අම්මට හිතුණා මේ අක්කන්්ඩි විශ්වාසයෙන් කටයුතු කලාාට එක එක දේවල්මට හදලා කැව්වට පෙව්වට මේක මෙයාගේ කොමන්ත්‍රණයක් වෙන්ඩ බැරිද අතට අහුුණ වහාම්බරල කෑමට දානුවට අතරහුණා ඉට පස්ස හැම දෙනාම ඒ තැනැත්තියට පරිබව කලා නින්දා කලා දොස්කිව්වා පැන්ුව එතකොට දරු ගැබ විනාස කිරීමේ අකුසලයට මේ තැනැත්තිය මරණෙන් මත්තී ප්‍රේත ලෝකයේ උපන්න පේත ලෝකය උපන පසමකොද උනේ උදේකාලෙ දරුවන් පහක් වදනවා තම කුසගින්න ඉවසගණඩ බැරුව දරුවූ තමන් වදපු දරු තමංව කනවා හවස්කාල දරුවන් පහක් වදනවා තමන් වදක දරුවූ තමන්ම කනවා තවත් විස්ත ඇතිරම දුවන් හතක් වදල හතම කන විස්තරයක් උදේකාලෙ හතක් වදනවා හවස්කාලෙත් හතක් වදනවා වදන දරුවු තමා විසින්ම කාලදානවා. කොච්චරම දරුණු විපාකද නේද. මේ ලෝක බලන්ඩු කර්මනය කර්මණයාය පේනවාද. අපට මේ කර්මණයාය පේන්නේ. කර්මයට බයවෙඩ. විපාකවලට බයවෙෙන්ද. දැම්ම විස්තර ධර්මය තුළ සඳහන් වෙන්නේ කරම කරම පල විශ්වාසය ඇතිකරගෙන ලෞකික සම්මාධි්ිරව ඇැවිල්ල. පිනට කුසලේට යහපත්තට ධර්මයට ැමතිව වෙන මනිස්සු පිරිසක් ඇති වෙනවන දැ කතාවල් ඇැහවට පස්සේ. අනෙක දැ මෙවාම ලෝකයේ විශ්වයේ අපි නොදන්න අපි නොතේරෙන් අපි නොපෙනනිිච්චේ සත්්‍ය කතා පුවත්න. දැ තවත් විස්තරඇත්තිෙන. තමන්ගේ ස්වාම්පපුරුසයට සාපකරපු බිරිින්දකගේ විස්තරයක්. ඔන්න එක්තරා භික්ෂුවක් වනාන්තරේක විවේකයෙන් වැඩවාසය කලා එතකොට මොකදන්නේ එක්තරා දෙවියෙක් මේ සිල්ුවත් ගුණුවත් ස්වාමිනාාන්සේ ගැන පැහැදිලා මිනිස්වේශයක් මවාගෙන ස්වාමින් වහන්සේ බොහෝම සැදැහැසිතින් උපස්ථාන කළ දැන්ම සිල්වත් ගුණුවත් ස්වාමීන් වහන්සේට දෙවියෙක් මිනිස්වේෂයක් මවාගෙන උපස්ථාන කරන බව දැක්කා ප්‍රේතියක් ඒ ප්‍රේතිය අසූචි මුත්‍රා ලේසැරව ආදිය අනුභව කරන ප්‍රේතියක් පස මේ දිව්‍ය පුත්‍ර ඇදරී පෙනීදල කිව්වා අනේ දෙවිද මම දුකටපත් ප්‍රේතියක් මමේ අනුභව කරන අසූචි මළමුත්‍රා සැරව ආදියයි ඔබහන්සේ මටත් පිහිට වෙන්න උපකාර කරන්න අනේ මට වස්තර දෙන්නකු කෙලකිව්වා හරිද එතකොට ඒ දිව්‍ය පුත්‍රය මකොද කරලේ ඒ ප්‍රේතියට වස්තර දුන්නා ප්‍රේතියට දෙව්‍ය වස්තර දුන්නට පස්සේ ඇඟට ධාපුකම මේ වකා යකඩ බවට පත් වනා ලෝහ බවට පත්වනා. මේ සිදධිය භික්ෂුන් වහන්සේ දැක්ක. භික්‍ෂුන් වහස දේරුන් ගත්තා තමන් වහන්සරේ මේ පස්ථාන කරන්නේ ඕ මිනිස්වේෂයක් මවාගත්ත දෙවියෙක් ඒ අතර ප්‍රේතියකුත්තවිල්ල ඒ දෙවියගේ උපකාරයක් කිල්ලවා ඒ දෙවිය ප්‍රේතිරණුකම්පා කරලා පිහිට වුණ දුහුල් සලු දුන්නා දුහුල් සල දුන්නමන් දුහුල් සලු ලෝහ බවට පත් වනා. ස්වාමින්න් වහන්සේ ප්‍රේතිකින් ඇහුවා නුම්ඹ මේ වගේ කරම විපාකයක් නිවන්නේ කුමට පාපකරමයක් පැරගත්තහින් දදය කළ ඇහවා එතකොට පෙරේතිකනවා ස්වාමේනේ මීට පෙර ජීවිතයේදී මං ඔබහන්සේගේ බිරිද්ද බවට පත්වෙලා හිටියා. බලන මේ සසර යන හැටිනේ එතකොට දැන් ස්වාපුුරුෂයා මනුස්සයෙක් වෙල්ලා මහනවෙලා සිිල්වත්ව ගුණුවත්වෝ අරන්න එක බණභාවනා කරනවා. එතකොට ඒ සැමියාගේ බිරිද චුතවෙලා මැරලගිහිල්ල පෙරේතියක් වෙලා පෙරේත ජීවිතයක්, දුක්විඳල ජීවිතයක්. අසුචි මළමුත්‍රා ලේසැර අනුභව කරන ලෝහ වස්ත්‍ර පොරෝගත්ත දුක්කිත ජීවිතයක් ගෙවනවා. එතු රැහුවා ඔබ. මොනුවගේ පාප කරමයක් කරපු නිසාද මේ විදරම ප්‍රේතු ලෝකයේ මිඳවන්නේ ස්වාමේනී මනුස්ස ලෝකයේ මම ඉන්න කාලේ ඔබ දන් දෙනකොට මංගේ ධනයට දොස් කිව්වා ලෝබේෙන් මසුරු සිතින් මංගේ දානය වලක්වඩ උත්සහ ගත්ත මං හරි ඔබට වෛර කලා මං මෙහෙමත් සාප කළ බෝය දෙන දානය උබට පරලොවදී අසුචි මුත්‍රා සැරව බවට පත්වේවා නොබෝය පූජාකන සිවුරු ඔය වස්ත ඔය පිරිකර නබට ලෝහ බවට පත්වේවා ස්වාමිණී ඒ සාපයේ සාපයකින් අවසංගුන්නේ ඒ කරපු ඒ සාප වදන් වදන්වලින් අවසගුන්නේ අදේවමං එලිපිට ඇස්පනාපිට යථාර්ථයක් කැටට මිඳවනවා දැක්කද කිසි කෙනෙක් කිසි කෙනෙට සාප කරන්නන්නපා. හිත කඩාවැටින තැනක් නින්දා පහස ලැබෙන තැනක් තියෙනවන. ගැටිගටින්න්න එපා මගහරල ඇන්ද. දවසම මගහරරිද සුමානයක්හරිකමන්නන්නේ මාසය කරිකමන්නය මගහරින්ද. රට අතැරලා ගියත් කමක්නෑ ගැටි ගටිඉට වඩා. විවාහක යුවලක්නක් ගැටුම් නිතරම පවතින වන. ගටිගෙට ගැටි ෙටි වෛර කරගරන්නට වඩා හොඳයි දෙන්න අවබෝධීයෙන්වෙෙන් වෙන එක. වෙංවෙන එක වටින්නවා විදෝ විඳදෝ විඳදෝ විින්දූ දක්විදිනවට වඩා. එක නිසා පිනතුන මේ මහා පේසකකාර පේතවත්ව මේ සඳන න කුදගනක බලන්ට අන්තර්ජාලිකමට හොයා ගන්නපුළල හම පේකාර පේතවත්තුව. තර තවත් මේ විස්තර ඇත්තිෙනවා මේ යහපත් ගුණවත් දරුවෙක්ට සාපකරකු අම්ම කෙනෙක්ගේ විස්තරයක්. හරි රේවත කියලා ස්වාමීන් වහන්සේ නමක් දංගා නදී තීරයේ ඉද්දී. ේති ඇවිල්ල උන්වහන්සේගේ බීමට පැන්නිල්ුව. සිහිල් ඩිය ඇති මේ ගඟ තිබෙද්ද කුමක් නිසා නුබ මේමගේ පැන්නිිල්ල නවත කිය ස්වාමින අසයහෝ මේ ති ගලාහි මේ ගංගාවක් ගලාබහිෙද්දී ඇයි මේ නුබ මගෙන් පැන්නිිල්ලන්න කෙ ැහුව ස්වාමීනී ගංගාවෙන ජලය ගලා බහිනවා තමයි නමුත් මගේ පිපහසයට ගංගලඟට ගිය ගම මේ ගගේ වතුරු ල බවට පත්වෙනවා ස්වාමිණි මේක කේදනීය තත්ත්වයක් නොඹ මේ වගේ පාපකරමයක් කරන්න හේතුව මකදද කෙළහවා මේ වගේ පාපරමයකින් විඳවන්නට මේගේ දරුණු විපාකයක් ලැබෙනට මකදව හේතු යතුරකිව ස්වාමීනිි මීට පෙරජීවිතයක මං උබහන්සේගේ අම්මා උබහන්සේ පින් කලා උ වහන්සේ කාලෙත් සිිල්වත් ගුණුවත් ධර්මට කැමති සත්පුරුසයි. ග බහන්සෙේ දෙදෙන දානවට පුුවන්තරම් දොස්කිව්වා ගැරැහු්වා නින්දා පහස කලා විවේචනය කළ දාන වලක්වන්ට උත්සාගත්තා. මන් දවසක්ක බහස්‍ර සාාප කළක්. බෝයේ දෙන දාන උඹට පරලොවදී. උනු ලේවෙලා ලැබේවා ස්වාමිනිි අදමං ඒකයි විඳ වන්නේ. ගඟක් ගලා බහිද්දී. මගේ පිපාසේ සංසිදවා ගන්නමට හැකියාවක් නෑ. ගඟට ලං වෙනකොටම ගඟීවතුර ලේබවට පත්වෙනවා. ස්වාමිණී. පාප කර්මල විපාක තිබෙනවා මයි පාපකර්මකලුත් ඉඳවඩ වෙනවා මයි ස්වාමීනි කවරුනම්ක පිළිගනීද පෞකරපු කෙනෙක් පිළිගන්න වායරුණුකොට බලන් එෙතුකොට මේ ප්‍රේතුලෝක අපි නොදන්නා නේද දරන්නු විස්තරඒ නිසා පිනතුන මේවගේ මේ විස්තර ගොඩා ක අපිට කුද්ධගෙනකාය පේත වස්තු වේ ඕ මහිතනම සූත්‍ර පනස්ගානක් තියෙනවා. යෝග මේ දුක්කිත කරම විපාක ගෙවන විස්තර.ම තවත් ඔබට මිත. රැකන මේ බුදුරජාණන්සර මල් පූජ කරන්න හදදපු එකක් වැලැක්කවා මල් පූජාවක් වැලැක්වීම කරවිපාකයක් තියෙනවා. රජගහනුවර එක්තරා දනවත් පුරුසයෙක්. බුදුරජාණන් වහන්සගේ සෑපිදීමට තම බිරිද දියනිය ලේලිය කැටුව මල් වට්ටියක් සකස් කළ. ඉව සුවඳ බිලවුන් දැ මේ මල්වලට එහින් දෝනනි සුවඳ පැ සුවඳ පැන් මල්වටට එහින්ට හදන කොට තවත් මේ අයගේ ඥාතියෙක් මේක දැකලා හිත කිල්ටු කරගත්තා මලුත් සකස් කරලා තව සුවනක්තිහි නෝ සෙන්ටකත් ගහනවා අනේ මුන්ට පිස්සු ගේ ඔලූ හොඳනෑ මේ ඇට කෑලිවට වැඳ වෙදි න්නෝ ැන් අදට පවාහම කියනයි නැද්ද ආඒ වගේ අයි අන්්ඩිලාට අක්කණ්ඩිලාට මෙන්න මේ කතාව හොඳට අහන්ඩ මල්වට්ටිය සකස්කරගනන්නේ සම්බුදු ධාතුවඳන්න යනකොට සුවඳ වෙලොෝූ නිහැලා මල්වට්ටිය සුගන්දවත් කරන්න හදනකොට. මේ කාගෙවත් පින කාගෙවත් මල්, කාගෙවත් සුවන්ද, කාගෙවත් කාලය, කාගෙවත් ධනය කාගවත් ශ්‍රමියෙක් නේද. කවුරුත් ය්‍යාපතක කරන්නේ. තව පිරිසක් තමයි මේක දැකල හිත කිලොටු කරගන්නේ මූුණහකුලෝ ගන්නේ. එතකොට ඒ විතිහි ධාතු වන්දනා කරන්න යන පිනක්. ැකල සාමානයෙන් හිත පහද ගන්න කන කරන්න නන සාමාන්‍යයෙන් අනිත් අය මල්වට්ටියයක් කරගෙන යනකොට. අපි ඇත ඉඳලා ගිහිල්ලා ඒ මල්වට අතගණන වනේද. අනුම්කරන පිනකට අතගානකත්. හිත ගහනත් අත ගහනෝගේම හිතත් ගහණ්ඩවෝන්. ඇතැ ම අවස්ථාතින අතගහණ්ඩ බෑ එතුන මුොකද ඇත තිීල සාධ නාද දෙනවා. අනේ සාදු 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 සාධ කියලා. මෙතරන නෙහිමි එකක් නෙමේ අනුම් පින කරන්නකොට. ඒකට හිත දෂනය කරගත්ත. මරණින් මත්තේ. මලපෙරේතයන්ගේ ලෝකයු පන්නා. ඔන්නේ මලපේතියගේ විස්තර තියෙනවා. සුවඳ විලවුන් ගල්වීම, වැලැක්කූ පවින්. කුණවී දුගදහමන පණුවන් මුහුණ ඇති පණුවන් විසින් මුහුණ සිදුරු කරගෙන කන්න නිරතුරු අවි අවුද වලින් පහර ලැබෙන ප්‍රේතියෙක් වෙලාව පන්න කියයනවා. ධාතු වන්නනක ප්‍රේත වස්තුවේ තමයි එක සඳහන් වෙන්න. තියගනිසා. රමය එක පිනත් එක් කුසලේ යහපත එක ධර්මයක සෙල්ලන් කරන්න දෙපා. කටමැත දොඩෝල නික පුරසාහරන් දොරන් දෙපා. අනුගේ පිට ගරහන් දෙපා නුගේ සිීලට ගරහන් දෙපා. අනුන්ගේ ධර්මයට ගහන් දෙපා. ඒක විපා කෙනකොට තනයෙන් විෙනන්ට සිද්ධ වෙනවා. එ පස දුවහන් පාරම දුහන්ඩ පාරමදිීට පස්සේ.ඒ නිසා අදෝබට කියල තුන්නේ පෞකල සත්වයන් මරණෙන් මත්තේ ප්‍රේතු ලෝක ඉපදිලා. විඳවන විස්තර ගිනිසා හිතට ගන්න මේ සංසාරය දුකයි. සංසාරයේ දුක්කිතයි කටුකයි. ගිනිසා මේ දුක්කිට සංසාරදුකෙන් නිදහස් වන්නටයි. ඔබ මේ ධර්මය කරා පැමිණිය යුත්තේ. අද දවසේදී ඔබ හෝරාක් ආසන්න කාලයක් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් විසාල පිනක් පැස්කර ගත්තා. ඔබ මේ රැස්කන පින සුගති සැප පිනිස. මෙලොව සැප පරලෝ සැප නිවන් සැප පිණිස පවතිනවා. ප්‍රේතුලෝකින් ඇත්තන කුසලයක් පිනක්තැඟ ඔබ මේ හොත රස්ක ගත්තමකක්ද. ශ්‍රී සද්ධර්රමින් ශ්‍රෝණය කිරීමේ පින ඇති මෙවැනි පින් ඔබ නිතර නිරතුරු කරන්නට ඕනේ. තිං අද මෙම දම් දෙසුම ශ්‍රවණයකොට, ත්‍රැස් කරපු සියල්පුන්න දරමියෝ ඔබ සිලු දෙනාටම, මෙලොව පරලෝ දෙලව ජීවිත සුවසේ වාසනාවන්තව ගතකොට. පරලොව සුගද සම්පත් සලසාගෙන. සංසාර්දුකින් අත්මිදීම පිණිසම හේතු වාසනාවෙත්වා කියලා ආශිර්වාද කොට සෙත් පතනවා. පුුණි අනමොදනාව. අද මෙම දම් දෙසුමට තමස දැහැති දායකට ලබාගෙන කටේතු කොට තිෙබෙන්නේ දැනට විදෙස්කතව සිටින බ්‍රැන්්ඩි ගම්පලගේ සිරියාවතී මහත්මිය විසින්. එතුමිය මෙම පින්කම සිදුකොට බලාපොත්තු වෙන්නේ සැප්තැම්බර් මස සිට වන දිනට උපන්දිනය සමරණ BKේ අබේසිංහ රුද්‍රිකූ බාල සහෝදරයාට. නිදුක් නීරෝගී සුවය දීර්ගායි සම්පත් පාර්ථනා කිරීමටත් BK. අබේසිංහ රුද්ද්‍රිකු බාල සහෝදරයාගේ දයාබර් බිරිදට දියනිය ලක්ෂිකා මදුෂාණීටද නිදුක් නිරෝගී සවුව ප්‍රාර්ථන කිීමටත්. ධර්ම දේශක ස්වාමින් වහසර සෙත්පැීමටත් විදෙස්කතව සිටින ධයාබර පුතනුවන්ඩ සහ දියනියන්ට දුලෙන් හේලික එකම මොනුපුුරාටත් ධයබර දියණට සහ ඇගේ ස්වායම්පුරෘෂයාටත් මේරී ගෙනිෆ ධෑබර මිනිපිරිියටත් නිදුක් නනිරෝගේ සුවය ප්‍රාර්ථනා කිරීමට තවද රෝගී තත්ත්වයෙන් පසුවන බ්‍රන්ඩිකම්පලගේ නැනවති සහෝදරයට ක්මන් නිදුක් නිීරෝගේ සවේ ප්‍රාර්ථනා කිරීමටත් සොහොයුරන්ට ඔවන්ගේ පවුල්ලොල්ට අයත් හැමට නිදුක් නනිරෝගේ සවේ ප්‍රාර්ථනා කිරීමටත් පරලෝ සැපත් ධයාබර දෙමාපියන්ට සුළුපාණන්ටත් ධයාබර ස්වාංපුරුෂයාට දයබර සහෝදරයා වන රැන්ඩිගම්පලගේ ඥානපාල ඇතලු නමින් මියගිය සියලු ඥාතිහිතයිස්සීන්ට සංසාරික මියගේ සලු ඥාතීන්ටත් මේ පින් අත්පත් පෙත්වා. කොවිD් දුරින් විපතරපත් සමස්ථ ලෝකවාස ප්‍රජාවට. ඉක්මන් නිදුක් නිරෝගේයේ සුවසහනය සැලසේවා. වස්සාන ධර්මදේශනා යතිබ නාිකාව පවත්වාගෙනන ලබන ගයන් දෘෂන්ත මහත්ම ඇතුළු පවුලේ සැමටත් සමස්ථ කාරි මඩලේටත් සියලු යහපත වේවා. මෙම ධර්මදාන මේ කුසලේ ආනු භාාවයෙන්. සෑමසිලු දෙනාටම සම්ය දෘෂ්ටික ජීවිත ගර්ථකොටට. පාපමිත්‍ර ඇසුරෙන් දුරුව කලනමිතුර ඇසුරට පත්ව වහ වහා සංසාර්දුකින් අත්මිදීමේ වාසනාව උදාවෙත්වා කියලා එතුමිය හැමට සෙත් ප්‍රාර්ථනා කරොන්න ලබනවා. රැස් කල උදාාරතර පුන්න ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදංව සැපලබත්වා. ඔබාප හැමනමින් නභාවයට පත් සියලු ඥාතීන්ට. මේ පින් අත්පත් වෙත්වා රටදෑ සමය වෙනවෙන් දිවිපිදූ වේරෝධා රණවරුවන්ටත් ලෝකේපුරා කොවිට් වසංගතය හේතුවන් අභාාවයට පත් සමස්ත ප්‍රජාවටත් මේ පින් අත්පත් වෙත්වා. අපගේ උතුම් ගුරුදේවෝතමයන් වහන්සේලාටත්, මහෝපත්දයන් වහන්සේලාටත් සමස්ත මහාසංගරත්නයටත් අපි හැමගේ දෙමවපිය වැඩිහිටි ගුරුවවර ඥාත හිතයිසෙන් සෑමසිලු දෙනාටමත්. ලෝකපුරා ජීවත්වන හැමටත් සදධර්මය ශ්‍රෝණය කරපු බෞද්ධ බෞද්ධ ිල්ල නාටමත්. එම උදාාර්තර ධර්ම ශ්‍රමණය කුසලයේ අමානිවන්සුව පිණසම පිහිට උපකාරවෙෙත්වා දෙවියන්ට පින් දෙෙමු මාස්සමගම කියමු. ආකා සට්ටා්ච බුම් මට්ඨා දේවානාගා මහිද්ධිකා ප්ඥන්තං අනු මෝදිත්වා චිරන්රක් හන්තුසාාස්සනං. ආකා සට්ටාච බුම්මට්ठ දේවානාගා මහිද්ධිකා පඥන්තගනු මෝදිත්වා චිරන්රක් හන්තු දේසනං ආකා සට්ටාච බුම්මටහා දේවානාගා මහිද්ධිකා ප්ඥන්තගනු මෝදිත්වා චිරන්ර කන්තුතුවංසදා හැම දෙනාටම සම්මා සම්බුදු ಹබවා වස්සාන ධර්මදේශනා ජුටබ් ාලිකාවස්සේ ඔබ ඒස්ශ්‍රවනය කළේ සැප්තම්බර් මසවිසි අටවනදින උපන්තිනය සමරණබීK. අබේසිංහ රුද්‍රිගූ බාල සොහිුරාට නිතික් නීරෝගී සුවය සහ දිර්ගාශ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්ම දේශනා ජෝටයුබ් නාලිකාවසේ සිදුකළ ධර්මදානඹේ පින්කමයි එවෙනුවෙන් පින් පාර දායකත්වයගෙන කටයතු කළේ විදේශකතව සිටින බ්‍රැන්ඩි ගම්පලගේ සිරියාවදී මහත්මයයි. සිදුකලා වූ ද ධර්ම දාානමය කුසලේ අනුභාවේ බලයෙන් විදේශගතුව සිරිින්ට බ්‍රන්ඩිකම්පලගේ සිරියාවති මාත්මිය ඇතුළු එතුමේගේ දූදරුවන්ටත් මුඩපුරු මිනිපිරියන්ටත් නිදුක් නීරෝගී චිරජීවනය උදාවේබායි සාදුසිතින් ප්‍රාර්ථනා කරමෝ දහමැස්ුවබ සැමට සම්මා සම්බුදුසරණයි. ස්සාන්න ධර්මදේශනා යු නාලිකාවුස්සේ දායකත්තු ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍යනම් දැන්ම කතා කරන්න. බිදුඇයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනංගේට, බින්තුඇයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනංගේට. WhatsAppත්ස, වයිබ, ඉමුමකින් දැන්ම කතා කර ඔබේ දයිකත්තු ධර්මදේශනාව දැන්ම වෙන් කරවාගන්න. දහම්ම සූභ සැමට සම්මා සම්බුධ සරණයි. දිනපතා නමුතුම ධර්මදේශනා ශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශණ අපගේ යබ් නෑලිකාූ දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය ලික් කරන්න.